ආයුබෝවන්තුමේ පුතේ ඉතින් අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා වේදිකා නාට්‍යයක අධ්‍යක්ෂවරයා කවරෙක්ද යන්න පිළිබඳ ඡායාරූපයේ ඔබට දිස්වනවා ඇති අපේ රටේ ප්‍රකට නාට්‍ය කරුවෙක් නේද නාට්‍ය වේදිකෙක් සුගතපාලද සිල්වා සුගතපාලද සිල්වා नाट्य वेदिया मम मे अवस्था वेदी गुलांट हदुन्नला देन्न बलापुरुत्तु एन्ने लंकावे नाट्यकलाव शेष्रेट अध्यक्षवरयागे कार्य केबंधु विय युतुद कियन दे पिलिबंधव करुण पिलिबंधव इतामत्म माहंगी ग्रंथयक् रचना करपु खेनेक् विधियट सुगतपाल सिल्वा महात्म्य हदुन्नन्नट पुलुवन् सोदुरु आज्ञादायकया हेवत् नाट्य अध्यक्षने कियन ටිකක් ඈත කාලයකට කලින් නිෂ්පා නිර්මාණය වෙච්ච ග්‍රන්ථයක් තියෙනවා නාට්‍ය කලා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නේ කෙසේද කියන එක පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන්න. එතකොට ඒක නිසා තමයි මේ සුගතපාල සිල්වා මම මේ මොහොතේදී මෙතෙන්ට ඒ ඡායාරූපයක් ඔයගලන්ට පළ කරන්න අරගෙන ආවේ. නාට්‍ය අධ්‍යක්ෂවරයා කියන්නේ කවරෙක්ද? හොඳයි. නාට්‍ය අධ්‍යක්ෂවරයා තමයි මේ නා වේදිකා නාට්‍යයක සියලුම වගකීම් දරන පුද්ගලයා. නාට්‍ය ඒ නාට් අපි එක අර්ථ අපි එක වාක්‍යයක් විදිහට පැහැදිලි කරොත් නාට්‍ය පිටපත තෝරා ගැනීම සංස්කරණය කිරීම ඊට පස්සේ නාට්‍යයට සුදුසු අර්ථකථනයක් මතු කර ගැනීම සඳහා නාට්‍යයේ සියලුම ක්‍රියාවන් මෙහෙයවමින් එය ඒ පිළිබඳව ඒක පාලනය කරමින් ඉදිරියට පවත්වාගෙන යන තැනත්තා තමයි අපි අධ්‍යක්ෂවරයා කියලා කියන්නේ. නාට්‍ය නිර්මාණාත්මක කාර්යය ට උර දෙමින්, එය මෙහෙයවමින්, එය නිර්මාණය කරමින්, එය පවත්වාගෙන යන ලබන තැනත්තා තමයි අපි වේදිකා නාට්‍යක අධ්‍යක්ෂවරයා කියලා කියන්නේ. එතකොට අපිට මෙතනදී අධ්‍යක්ෂවරයා කියන වචනේ අපි ඩිරෙක්ටර් කියලා කියනවා නේද? ඩිරෙක්ටර්. එතකොට මේ වචන අපිට ගොඩක් කලාවට ඉංග්‍රීසි භාෂාවෙන් තමයි අපිට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ නාට්‍ය අධ්‍යක්ෂවරයා කියලා කියන කෙනා සහ නිෂ්පාදකයා කියලා කියන දෙන්නම එක්කෙනෙක්ද කියන ගැටලුව අපිට තියෙනවා. ඒක සමහර ලාවට ඒක විභාග වලදීත් ඒ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මෙතනදී මතක තබා ගන්නට ඕනේ නාට්‍යයක නිර්මාණාත්මක ක්‍රියාවලිය මෙහෙවන්නා තමයි නාට්‍ය අධ්‍යක්ෂවරයා. नाट्य निर्माणात्मक कार्य निर्माणात्मक कार्य किल की नाट्य पेला कद्यने कर्लावत संस्करणे कर्ला अर्थकथने इद्रिपत् कर्ला नलुनिलियान स्वयागेन आणुशाकशिल्पीन रेस्करगेन नाट्य वृंद पालक स्वयागेन मेक्सियलु कार्यान මෙහෙවමින් නාට්‍ය නිර්මාණාත්මක අපි ඔබ දකින අවසාන නාට්‍ය වේදිකාවේදී දකින අවසාන නාට්‍ය සම්පූර්ණයෙන් ඒ වගකීම සහ මෙහෙවීමේ කාර්ය නිර්මාණාත්මක දී කරන්නේ අධ්‍යක්ෂවරයා. ඒක නිසා නාට්‍ය වේදිකා නාට්‍යයක අධ්‍යක්ෂවරයාගේ කාර්ය ඉතාම වැදගත්. ඇත්තටම මුල් කාලේදී අපි ලෝක ඉතිහාසයේ දිහා බලාපුවාම අධ්‍යක්ෂවරයාගේ කාර්යයට වැඩි අපි ගත්තොත් එහෙම දැන් ග්‍රීක නාට්‍යවල කතුවරයාට කියන්නේ කවියා කියලා. පොයට් කියලා කියන්නේ කවියා. මොකද හේතුව? එයා තමයි මේ සංසිද්ධිය ආරම්භකය. මේක රචනා කරන තැනැත්තා. අපි යාට කියන්නේ රචකයා කියලා. අපි කියන්නේ පෙළ රචකයා. අපි අපේ මේ කාලයට සාපේක්ෂව අපි කියන්නේ නාට්‍ය රචනා කරන තැනත්තාට නාට්‍ය රචකයා. හැබැයි ග්‍රීක යුගයේදී ග්‍රීක නාට්‍යවලදී නාට්‍ය කරුවන්ව හැඳින්වුවේ කවියන් විරසන. ඕගොල්ලන්ට ඒක දකින්න පුළුවන්. ඒක ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය සිංහලයට නැගීමේදී ඒක පැහැදිලි කරලා තියෙනවා කාව්‍ය ශාස්ත්‍රය කියන ග්‍රන්ථය. එතකොට නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය කියන එක ආරම්භ වෙන්නේ මේ මධ්‍යකාලීන යුගයෙන් පස්සේ. ඇත්තටම මධ්‍යකාලීන යුගයෙන් ඒ කාලයේදී මේක මෙහෙවන්න කෙනෙක් ඕන වෙනවා. මොකද ආගමික කාර්යයෙන් නාට්‍ය ශිල්පීය කාර්යභාරයක් බවට පත් වෙනවා මධ්‍යකාලීන නාට්‍ය යුගයේ. පුතාලට දැන් ඉදිරියේදී මේවා සාකච්ඡා කරනවා. ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා. එතකොට මධ්‍යකාලීන නාට්‍යවලදී මේ ශිල්පීය තාක්ෂණය කියන එක ආනුෂංගික ශිල්පීය කලාවන්ගේ ආනුභාවය ලැබෙන්නට පටන් ගන්න නිසා නාට්‍යක ඉතාම ශිල්පීය මට්ටමකට එනවා. එතකොට ඔන්න මේ කාර්ය මෙහෙවන්න කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ රචකයාම තමයි මේ නාට්‍ය
දියුණු කරන්නේ නාට්‍යයේ ශාස්ත්‍රීය කොටස කරන තැනැත්තාම තමයි ශිල්පීය කාර්යනොත් මෙහෙවන්නේ ඊට පස්සේ 1950 න් පස්සේ ඔන්න අපිට හම් වෙනවා නාට්‍ය 1900 දශකයේදී අපිට හම් සසකේ අපිට හම්බ වෙනවා 1900 දී මේ නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ කාර්යය එතකොට අපි දන්නවා ස්ටැනිස්ලාවස්කි කියන කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාවස්කි කියන රුසියානු ජාතික නාට්‍යකරුවා තමයි පළමු වරට මේ අධ්‍යක්ෂණ කාර්යය කියන එක ගැන අදහසක් දෙන්නේ නාට්‍ය කලාවට මොකද ඒකට හේතුව නාට්‍ය පෙළ රචනා කරන තැනැත්තා වෙනම ඉන්නවා නාට්‍යයේ නළු නිළිය වෙනම ඉන්නවා මේ කාලේ වන විට එතකොට මේ නාට්‍යයේ පෙළ සහ නළු නිළියන් අතර සම්බන්ධතාවය ඇති කරලා මේ සම්බන්ධතාවය තුලින් අලු නාට්‍යමය අත්දැකීමක් ගේන්න නම් මේ නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ සිටගෙන හිඳමින් මේ නාට්‍ය කාර්යය මෙහෙවන පුද්ගලයෙක් සිටිය යුතුයි කියන දේ පිලිගන්න පටන් ගන්නෙ මේ ස්ටැනිස්ලාවස්කිගේ නාට්‍ය අර්ථකථනයන් වලින් පස්සේ. ඉතින් ඒක නිසා මොකද හේතුව අපි වේදිකාව කියලා කියන්නේ රංග භූමිය කියලා කියන්නේ යම්කිසි ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි ආකාරයට ඒක නාට්‍ය වස්තුව නාට්‍ය අධ්‍යක්ෂණය කළ යුතු වෙනවා. නළු නිළියන්ගේ පැමිණීම ක්‍රියාවන් ඊළඟට වේදිකා පසුතලවල ස්වරූපයන් ආලෝකය යොදා ගන්න ආකාරය සංගීතය යොදා ගන්න ආකාරය කියන මේ ආනුෂංගික ශිල්ප කලාවන් සහ රංගය නළු නිළියන්ගේ රංගය මනාව සැලසුම් කොට මේක ප්‍රේක්ෂාවට බාධාවක් නොවන ආකාරයට බොහෝම විශ්වසනීයත්වයෙන් යුක්තව ගලාගෙන යෑමේ ක්‍රියාවලිය සුමට කිරීමට සඳහා තමයි මේ අධ්‍යක්ෂවරයා ඉන්නේ එක සුමට කරනවා කියලා කියන්නේ ප්‍රේක්ෂකේ වශයෙන් වාඩි වෙලා ඉඳලා ප්‍රේක්ෂාවට බාධාවක් වන දේවල් පුළුවන් තරම් දුරස් කරලා වේදිකාව උඩ රංගය තුලින් මායාව මැවීම කියන ලක්ෂණය රංගයේ කිසිම ප්‍රේක්ෂාවට බාධාවක් නොවි මේ මායාව ඇති කරන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳටම දැනගන්න පුළුවන් වෙන්නේ ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා එක නරඹමින් ඒ නිර්මාණය මෙහෙවන කොටයි. තේරුණාද? මොකද ප්‍රේක්ෂකයාට නෙවෙයි නාට්‍ය අවසානයේදී ගලාගෙන යන්නේ. එතකොට ඒකට මනාව සංවිධානය කරපු වේදිකාවක රංගයක් අවශ්‍යයි. එතකොට ඒ කාර්ය රංග භූමියේ ඉඳගෙන මෙහෙම මෙහෙම දුවමින් පණිමින් කරන්න බෑ. ඒක මනාව මෙහෙවන්න නම් රංග භූමියේ ඉඳ ඉදිරියේ වාඩි වෙලා නළුවන්ගේ හැසිරීම් රටාවන් රංග වින්‍යාසගත කරන්නට ඕනේ. සංගීතයේ මෙහෙවන්නේ උන මේ මොහොතේදී තමයි මේ සංගීතයේ මේ මෙතනට යොදා ගන්නට ඕනේ කියන දේ ප්‍රේක්ෂකෙක් විදිහට දගෙන දකින්නකොට තමයි දැනෙන්නේ. එතකොට රංග භූමියේ රංගයත් එක්ක සම්බන්ධ වෙලා මේක කරනකොට රූපය කොයි ආකාරයටද ප්‍රේක්ෂකින්ට පේන්නේ කියන එක පිළිබඳව කෙනෙක් දන්නේ නැහැ. එතකොට ඒක දකින්නේ පළවෙනි වතාවට ප්‍රේක්ෂකයෝ නම් ඒකේ ප්‍රේක්ෂාවේ ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. අන්න ඒ වැරද්ද ඒක අවම කර ගැනීම සඳහා නාට්‍යයේ සැලසුම් සහගතව අධ්‍යක්ෂණය කිරීම අවශ්‍ය වෙනවා. එතකොට ඒ මුළු සාමූහික කාර්යයම සම්බන්ධ වෙන්නේ අධ්‍යක්ෂවරයා සමගයි. එතකොට අධ්‍යක්ෂවරයා සමයි නාට්‍යයක නිර්මාණාත්මක කාර්ය වගේම නිෂ්පාදන කාර්ය කියන එකත් ගොඩනගා ගන්න. එතකොට අධ්‍යක්ෂවරයෙකුට ඒ සඳහා එකතු කර ගන්න පුළුවන් පිරිස් ඉන්නවා. වේදිකාවක් උඩ නාට්‍ය නිෂ්පාදනයේ සම්බන්ධ මූලික වගකීම දරන ගමන් නිර්මාණාත්මක කාර්ය මෙහෙවන ගමන් ඒ පිටපත සජීවීකරණය කිරීම සඳහා උචිත ආකාරයට ඒක සංස්කරණය කර ගැනීම ඉතාම වැදගත්. දැන් උදාහරණයක් විදිහට පුතාල දුවලා හිතන්න අපි ගන්නව සොෆොක්ලීස්ගේ ග්‍රීක නාට්‍ය. සොෆොක්ලීස්ගේ ග්‍රීක නාට්‍යයක් අපි අරගෙන අපි ඒක ලංකාවේ නිෂ්පාදනය කරනවා නම් එතකොට ඒ අධ්‍යක්ෂවරයාට සිදු වෙනවා ඒ ග්‍රීක නාට්‍යයේ තියෙන ඒ හැඩතලයට කිසිම හානියක් වෙන්නේ නැතුව ඒක ලාංකික ප්‍රේක්ෂකයින්ටත් සමීප වෙන ආකාරයට ඒක නැවත සංස්කරණය කරන්න සිද්ධ වෙනවා.
සමහර වෙලාවට කාලය ගොඩක් වැඩි වෙන්නට පුළුවන් සමහර ලාවට එකම දේ නැවත නැවත වේදිකාවේ පුනරුච්චාරණයට වෙන්නට පුළුවන් ඒ බඳු අවස්ථා තියෙනවා නම් ඒක අයින් කරලා නාට්‍යයේ තේමාවට හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන ආකාරයට ඒක ගොඩනගාගෙන නැවත එය ලාංකික සමාජයට සුදුසු වෙන ආකාරයට නිර්මාණය කර ගැනීමේ කාර්යය බාර වෙන්නේ මේ අධ්‍යක්ෂවරයාට ඒක නිසා මේක සුළුපටු කාර්යයක් නෙමෙයි මෙය ඉතාම බැරෑරුම් කාර්යයක් නාට්‍යයේ අර්ථකථනය ප්‍රේක්ෂකයා වෙත යන්නේ එතකොට ප්‍රේක්ෂකයාට මේක හොඳින් දැනෙන්න නම් මේක හොඳට විඳ ගැනීමට නම් ඒ අර්ථකථනය මෙහෙයවීමේ කාර්යය අධ්‍යක්ෂවරයා සතු වෙනවා ඉතින් ඒක නිසා පැරණි නාට්‍යයක් නැවත නිර්මාණය කිරීමේදීත් අලුත්ම සුතන්ත්‍ර නිර්මාණයක් ගොඩනැගීමේදීත් ඒ නිර්මාණ කාර්ය මෙහෙවන්නේ අධ්‍යක්ෂවරයා විසින් ඊළඟට අධ්‍යක්ෂවරයා තම නාට්‍ය සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔහුට අවශ්‍ය වෙනවා යම් මූල්‍යමය දායකත්වයක් එතකොට මේ මූල්‍යමය දායකත්වය ඇති කර ගැනීමේදී ඔහුට පුළුවන් ඒ සඳහා සුදුසු වෙන ගැළපෙන සහ ඉදිරිපත් වෙන පුද්ගලයෙක්ගේ සහාය ලබා ගන්න. ඔන්න එතකොට අපි ඒ පුද්ගලයාට කියනවා අර්ථපති කියලා. නාට්‍යයේ නිෂ්පාදන කාර්යය එහෙම නැත්නම් නාට්‍යයට ඒ අනුග්‍රාහකත්වයේ මූල්‍යමය දායකත්වය ළඟා කරලා දෙන පුද්ගලයාට තමයි අපි අර්ථපති එහෙම නැත්නම් නාට්‍ය නිෂ්පාදක කියලා කියන්නේ. සමහර වෙලාවට සමහර නාට්‍ය තියෙනවා අධ්‍යක්ෂවරයාම තමයි නිෂ්පාදන කාර්යයක් කරන්නේ. ඔහුම තමයි මේ මුදල් වේදන් කිරීමත් කරන්නේ. එතකොට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සුගතපාද සිල්වා කියලා ලියන්න පුළුවන්. නැත්තම් අධ්‍යක්ෂණය සුගතපාද සිල්වා නිෂ්පාදනය තව කෙනෙක් ඒකේ බාරව කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඔන්න ඔය තනතුරු දෙක ගැන පුතාලා අවධානය යොමු කරන්න. දැන් අපි මේක දැන් අපි පිටරටවල අපි ගත්තොත් එහෙම ඇමරිකාව වගේ නාට්‍ය සමාගම් පවතින රටවල්වල ඒ සමාගම තමයි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. ඒතකොට අධ්‍යක්ෂවරයාත් ඒගොල්ලෝ ගන්නවා. වෙනම කෙනෙක් අධ්‍යක්ෂවරයාත් ගෙන්න ගන්නවා. නළු නිලියන්වත් වෙන වෙනම ගන්නවා. එතකොට ඒ අධ්‍යක්ෂවරයා හෝ ඒ නළු නිලියන් එක්තරා කාල සීමාවක් තුළ යම් ආකාරයක මේ වගකීමක් බාර අරගෙන යම් කිසි වෘත්තීමේ තත්වයක් ඔස්සේ තමයි ඒ කාර්යය නිරත වෙන්නේ. එතකොට අධ්‍යක්ෂණය කියලා වෙනම යාව නම් කරනවා. ඒතර නිෂ්පාදනය කරන්නේ අර නාට්‍යයේ සමාගම විසින්. එතකොට ඒ වගේ අපිට මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකයා කියන දෙන්නව පැහැදිලිව පුතාලා වෙනස් කියලා මතක තියාගන්න. හරිද? ඊගාවට අපි ගත්තොත් එහෙම නාට්‍ය අධ්‍යක්ෂවරයාට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කණ්ඩායම් දෙකක් තමයි නාට්‍යයේ නාට්‍ය පෙළ ප්‍රේක්ෂකයා වෙත පමුණුවන තැනැත්තන් වශයෙන් සලකන නළු නිලියන් ඊළඟට ආනුෂංගික ශිල්පීන් මෙන්න මේ කට්ටිය සොයා ගැනීම නාට්‍යයට උචිත පරිදි නේද නාට්‍ය ශෛලියට තේමාවට උචිත පරිදි යොදා ගන්නට පුළුවන් ශිල්පීන් තමයි අපි නාට්‍යයකට යොදා ගන්නට ඕන. දැන් ඉදිරිවිද සරච්චන්ද්‍ර මහත්මයා එක්තරා අවස්ථාවකදී කියනවා වේදිකා නාට්‍ය ශිල්පියෙක් කියලා කියන කෙනාට ගායනය, රංගනය, ඊළඟට නර්තනය කියන ශක්්‍යතාවයන් තුනමත පැවතිය යුතුයි කියලා. ඒක ඉතාම වැදගත් සාධකයක්. මොකද අපි වේදිකා නාට්‍යයක් සජීවීව ඉදිරිපත් කරන්නේ එතන ගායන හැකියාව, නර්තන හැකියාව ඊළඟට නළු කාර්යය වඩාත් හොඳින් ඉදිරිපත් කළ හැකි පෞරුෂයන් තමයි අපි වේදිකාවට ගැලපෙන්නේ. සින්දු විතරක් කියන්න පුළුවන් වෙලා රඟපාන්න කියන එක ප්‍රැක්ටිස් රඟපාන එකට කම්මැලි නම් ඒක පිළිබඳව අභ්‍යාසගත වෙන්නේ නැත්නම් එයාට හොඳ නළුවෙක් වේදිකා නාට්‍ය ශිල්පියෙක් වෙන්න බෑ. හොඳ කටහඬක් නළුවෙකුට තියෙන්න ඕන වේදිකා නාට්‍ය ශිල්පියෙකුට. මොකද හේතුව ඈතට ඇහෙන්න ඔහුට ගයන්න එහෙම නැත්නම් කතා කරන්නට සිදු වෙනවා. එතකොට ඒ බඳු ඒ වගේ පිරිස් ඒක රාශි කරගන්න එක අධ්‍යක්ෂවරයාගේ වගකීම. එතකොට තමා නිර්මාණය කරන නාට්‍යයේ තේමාවට නාට්‍යයේ ශෛලියට ඒ නාට්‍යයේ අර්ථකථනය වඩාත් හොඳින් ඉදිරිපත් කළ හැකි පෞරුෂයන් තෝරා බේරාගෙන ඒ අය එකතු කර ගැනීම අධ්‍යක්ෂවරයාගේ කාර්යයක්. එතකොට ඒ ප්‍රධාන පාර්ශවයන් තෝරා ගැනීමෙන් පමණක් සෑහීමකටපත් වෙන්නේ නැහැ.
वेदिका नाट्य अध्यक्ष वरया किल कियाने नाट्य निर्माणात्मक कार्य मेहवन तेनता निशा ओहुट तीयंडोने विशाल मानसिक निरावुल बावाक निदहस बावाक निर्माणात्मक कार्य गुणगंड इतकोट मेकि ताक्षणिक कार्यान क्रियल कोट नाट्यिक वेदिका नाट्यिक ताक्षणिक कार्यान किल कोट सकुत्तियन मे पेल नाट्य पेल वारण मंडलेट दक्वला मेकिंग अवसर गंडोने इलंगट नाट्यशाला वेनकर गोने नाट्य विलंद प्रचारनेटोने इलंगट नलुनिलियान सदहा अवश्य पहसुकम सपे अन्नटोने इति मेन्न मे वगे ताक्षणिक कोटसकूत मे नाट्यक तीयन इतकोट एवं अध्यक्षवरया यटते सिदूनाट अध्यक्षवरयाट निर्माणात्मक कार्य मेहेवन गमंग एव्वकरन्न अमारु एक निसा सुदुसु वेदिका पालकेक अध्यक्षवरीन तोरा अध्यक्षवरीक विसिन तोरा बीरा गणीम अत्यावश्य कार्य वेदिका नाट्यवल एक नलु निलियन तोरा गणीम वडा वेदगात्या मुकद वेदिका पालक गे शक्तिय इताम वेदगात्यनुवा नाट्य सार्थकत्वेट इति एक निसा ए अध्यक्षवरया नुमति वेलावेदी पवनक ने मे पवतिन वेलावेदी तेंड पुलुवां ए अध्यक्षवरयाट उपरीम सा निर्माणात्मक प्रवेशय पवत्ता गन्नट सुदुसु विधियट एदा ए पशुबीम सकास करन्नट दायक विय हैकी वेदिका पालकवरे नाट्यकट तोरा गणीम अध्यक्षवरयागे कार्यक्रम इति मेन्न मे वागे नाट्य अध्यक्षवरया किल कियान्ने विशेषित पुद्गले ओहुट नाट्य कलाव पिलिबंदव विशाल दनुमक अवबोधयक लोके अलुत नाट्य प्रवणतावयन पिलिबंदव पैवती नाट्य प्रवणतावयन पिलिबंदव दनुमक एवा पिलिबंद शिल्पीय निपुणत्वयक सम्याकारयकट तिबीमें ओहुट पहसु वेनवा तमंगे नाट्य खंडायम सह निर्माणय वडा अपूर्वत्वयकिन युतु निर्माणयक बवट पत्करन्न होंद कियवन्नेक ए कियान्ने होंदट लोके पिलिबंद विविध साहित्य नाट्य चित्रपट पिलिबंद विविध कला श्रेष्ठयान पिलिबंदव तीबिर युतु अवबोधय अध्यक्षवरयकट तिबिय युतु वेनवा मोकद वेदिका नाट्यक प्रेक्षकयो दिरट गेनेन यनकोट एक एक निर्माणात्मक कार्य संपूर्ण वगकिवेत अन्य अध्यक्षवरया नाट्ये हेम डायलॉग प्रेरण कियन कोट एन सैम डायलॉग वगकीम ये संवादिक वगकीम अध्यक्षवरया सत्वेन एक निशा हरिम स्यू ए वगेम विशाल वगकीम सहित कार्यक्तमय वेदिका नाट्या प्रसिद्ध वेदिका वट गिनालिपात करके समाजेट हानिया सिद्ध उनोत् एक समाजेट हानिया किल अदहस्कराने समाज पवतिन समाज मिनिसुन पिलिगन्ना सांप्रदायान सम्मतयान रीतीन पवतिन ये सांप्रदायान सम्मतयान रीतीन वलट पटहनी दया निर्माणात्मक इदिरिपत् क्रीमे निदहस तिबियतु हब ये निदहस ये समाज तत्व आरक्षा कर गणीम सदा तमाय अध्यक्षवरे युदागन्नट ओने तेरुनाद एक निशा उन्न वारण मंडल तीन अन्नकट इतकोट वारण मंडल मगिन देशपालनिक वशेन हरी लिंगिकत्व मतुगिरी मेदी इमृतांग आगमिक जाति वादी अदहास उदहास एतिकरवनाकार यम्यम देवाल नाट्य पेलिंग इदिरिपात करनवण एवा पिलिबंदव यम वारणेकट गिहिल्ला पोदु समाजेट एइन हानियक नोवेन विधिहे नाट्य पेलक इदिरिपात कर नाट्य निर्माणयक करन्नट पहसु वेन नीतियक लोके लंकावे तियेनवा विशेषयेन्म सैम रटकम मे नीतिय पवतिनवा ए वारण मंडले नाट्य निष्पादनयट कलिन अवसर लबा गैनीम इताम वैदगत एतकोट मे कार्यन मे वगकीम दरीम कियन एक ඇති කරගන්න නම් අධ්‍යක්ෂවරයෙකුට ඉතා හොඳ පෞරුෂත්වයක් පැවතිය යුතු වෙනවා. ඒ කියන්නේ මම ඉස්සරලා කිව්වා වගේ නාට්‍ය ප්‍රවණතාවයන් පිළිබඳ දැනීම, නාට්‍ය ශෛලීන් පිළිබඳ, නාට්‍ය කලාව පිළිබඳව දැනුමෙන්, අවබෝධයෙන් සහ ප්‍රායෝගික ඥාණයෙන් යුක්ත වීම ඊළඟට පවතින සමාජ තත්ත්වයන් ගවේෂණය කරගෙන ඒවා පිළිබඳ යම් යම් නිගමනයන් වලට එළඹීම සඳහා හැකියාව පැවතීම इलगट थोरा बेरा गणीमट अति बुद्धिमे अवकाशे मेव तबीयतु अध्यक्षवरेकुट
එතකොට තමයි ඔහුට වඩාත් හොඳ සාධාරණ ආකාරයට සමාජයට යම්කිසි පණිවිඩයක් ගෙනියන්නට පුළුවන් වෙන්නේ. එතකොට මතක තියාගන්නට ඕනේ අධ්‍යක්ෂවරයා මේ මුළු නාට්‍යයේම වගකීම දරන තැනැත්තා. ඒ නිර්මාණයේ වගකීම දරන තැනැත්තා. ඔහුට සමාජික බලයක් හිමි වෙනවා වගේම ඒ බලයට ඔහු බලය පවත්වාගෙන යෑමේදී එය ක්‍රියාවට නැගීමේදී ඒ නාට්‍ය කෘතිය ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑමේදී සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් ඒ කෘතිය දැක්වීම ඉතාම වැදගත්. ඒ ප්‍රගමණය වෙනුවෙන් ඒ කෘතිය දැක්වීම කියලා අදහස් කරන්නේ ප්‍රේක්ෂකයාගේ රසවින්දනය තීව්‍ර කරන්න. එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාගේ ජීවිතයට යම් අර්ථයක් ලබා දෙන ආකාරයට යම් පෙළඹවීමක් ඇති කිරීම තමයි ඒ නාට්‍ය අවසාන ඵලය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක පුස්සක් බවට පත් වෙනවා. මිනිස්සු මේක දියාරු දෙයක් බවට පත් කරයි. මිනිස්සු මේක හිස් හැඟීමක් ඇති කරගනි. එහෙම නෙමෙයි. ප්‍රේක්ෂකයන්ට මේ අර්ථකථනය දීමේ ප්‍රධාන නියමුවාවන්නේ අධ්‍යක්ෂවරයා වන නිසා අධ්‍යක්ෂවරයාට වගකීම කියන එක ඉතාම දැඩිව දරන්නට සිදු වෙනවා වේදිකා නාට්‍යයක. දැන් අපේ සුගතපාල සිල්වා මහත්මයා මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් කරනවා සොඳුරු ආඥාදායකයා හෙවත් වේදිකා නාට්‍ය නිෂ්පාදනය කියන පොතේ. එතකොට සොඳුරු ආඥාදායකයා කියන වචනය අපි ගත්තොත් අධ්‍යක්ෂවරයාට ආඥාදායකයා කියලා කියන්නේ අපි ටිකක් නීති රීති සම්මුති රාමුවට කොටු වෙච්ච කෙනෙක් වගේ හැඟීමක් අපිට එනවා නේද? ආඥාදායකත්වයක් කියලා කියන්නේ පාලනයක් පවත්වගෙන යනවා කියන එක. එතකොට වේදිකා නාට්‍යයක් වැනි කලාත්මක సౌందర్యාත්මක නිර්මාණයකට මේ පාලනය කියන එක ආවොත් මොකද වෙන්නේ? නළු නිළියන්ට අර විශාල සාමූහික පාර්ශවයට මොකද වෙන්නේ? අන්න ඒ ආඥාදායකත්වය සොඳුරු විය යුතුයි කියලයි සුගතපාල සිල්වා මහත්මයා පැහැදිලි කරන්නේ. ඒක ඔහු පැහැදිලි කරන්නේ බීමස් බඹරේ මලෙන් රොන් ගන්නකොට ඒ මල තලන්නේ නෑ වගේ නාට්‍ය කණ්ඩායමත් සමග අධ්‍යක්ෂවරයා ක්‍රියා කිරීමේදී ඉතාම සුහදව ඔවුන් සමග සොඳුරු සම්බන්ධතාවයක් ඇති කර ගනිමින් මේ කාර්ය මෙහෙවිය යුතුයි කියලයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ බාධා වෙන්නේ නැතුව. මොකද නිර්මාණයක් කියලා කියන්නේ නිර්මාණාත්මක දෙයක් කියලා කියන්නේ ව්‍යාකූලතාවයකින් තොර වුණොත් තමයි නිර්මාණයේ තියෙන ඒ සජි ඒ නිර්මාණයේ තියෙන නිර්මාණාත්මක ගුණය, సౌందర్యාත්මක ගුණය, මානුෂික හැඟීම්, භාව ප්‍රකාශනයන් මතුවීම කියන එක අවංකව සත්‍යව සිදුවන්නේ. එතකොට බලෙන් රඟපාන්න ඕනේ. බලෙන් මේ කියන්නේ මේක බලහත්කාරයෙන් සිදුවේ යුතු නෑ. ඒක සිදුවේ යුත්තේ අර මලක් හැමතිස් මලක් පිපිලා බඹරෙකුට නිරාවරණය වෙලා ඒකෙන් සබාදහමට සේවයක් වෙනවා වගේ නළු නිළියන්ගේ අංශාංගික ශිල්පීන්ගේ වේදිකා පාලකගේ ශක්තිය ඔවුන්ගේ උවමනාව ඔවුන්ගේ කැපවීම ඒ సౌందర్యාත්මක චින්තනය බොහෝම සොඳුරු විදිහට තමයි මේ අධ්‍යක්ෂවරයා මතු කරලා ගන්නට ඕනේ. ඒක ගැටුම් ඇති කරගෙන ව්‍යාකූලතාවයන් ඇති කරගෙන මානව සම්බන්ධතාවයන් ඛණ්ඩණය කරගෙන ඒ సౌందర్యාත්මක නිර්මාණය මතු කර ගන්නට බෑ. මොකද කලාව කියලා කියන්නේ මානව දයාව ඇති කරවන දෙයක්. ඒ මානව දයාව කලාකෘතිය තුළ කලාකෘතිය ගොඩනගෙන පාර්ශවයන් තුල නැත්තම් කොහොමද ඒක සමාජයට දෙන්නේ නේද? අන්න ඒක නිසා එය සොඳුරු ආඥාදායකත්වයක් යටතේ එය සිදුවිය යුතුයි කියන එක තමයි ඉතා පැරණි කාලේ ඉඳලා කලාකෘති නිර්මාණ ශිල්පීන් පිළිගෙන තිබෙන්නේ. පුතාලා දුවලා විශ්වාස කරන්නට ඕනේ මේ කලාව කියන එක ව්‍යාපාරයක් බවට පත් වුණාට පස්සේ. ඒ කියන්නේ මූල්‍යමය ව්‍යාපාරයක් මේක සල්ලි හොයන දෙයක් බවට පත් වුණාට පස්සේ තමයි මේ කලාවේ තියෙන සුන්දරත්වය මේ සමාජයෙන් තුරන් වෙලා යන්නේ. එතකොට මේ බලන්න ව්‍යාපාර කියන ඇතුළ තමයි ආඥාදායකයන් ඉන්නේ, මෙහෙවන්නන් ඉන්නේ, සංවිධායකයන් ඉන්නේ. හැබැයි කලාකෘතිය මානවයාගේ හැඟීම් වලට ඒ ප්‍රමුදිත බව ඇති කරන කලාත්මක භාවය ඇති කරන බොහොම සුන්දර දෙයක්.
එතකොට ඒක ඇතිකරන්න බලහත්කාරයෙන් බැහැ කියන අර්ථය තමයි මේ සොඳුරු ආඥාදායකයා කියන වචනයෙන් අපිට පැහැදිලි කරන්නේ. ඉතින් පුතාලා දුවලා අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය මෙන්න මේ විදිහට දැන කියා ගැනීම වැදගත් වෙනවා. නාට්‍යයක් අධ්‍යයනය කිරීමට පෙර දැන් අපි ඉදිරියේදී ඔබලා ඔබට සිදු වෙනවා නාට්‍ය කෘති පහක් ගවේෂණය කරන්න නේද? ඇන්ටිගනි ඊඩිපස් නාට්‍ය, අභිඥාන ශාකුන්තලේ නාට්‍ය, කුවේනි නාට්‍ය, ජූලියස් සීසර් නාට්‍ය මේ වගේ නාට්‍ය ගණනාවක් පුතාලට අධ්‍යයනය කරන්නට වෙනවා. එතකොට මේ නාට්‍ය අධ්‍යයනය කිරීමේදී මේ අපි මුලින් හදාරනු ලබන පාරිභාෂික වචන සහ ඒ වචන සම්බන්ධයෙන් ක්‍රියා කරන පුද්ගලයින්ගේ කාර්ය කුමක්ද කියන එක මනාව දැනගත්තොත් ඉතාම පහසු වෙනවා ඒ නාට්‍ය කෘති වටහා ගැනීමට. හොඳයි. එතකොට අධ්‍යක්ෂවරු කියන අය බොහෝ වෙලාවට ඒ සුහදභාවය පළ කරන ආකාරය කියන්නේ සුහදභාවයෙන් යුක්තව නිර්මාණයක් කරපුවාම තමයි ඒක ප්‍රේක්ෂකයින් නළු නිළියන්ට දැනිලා ඒක ප්‍රේක්ෂකයින් වෙත යන්නේ. දැන් මේ තව අධ්‍යක්ෂවරයෙක් මම ඔබලන්ට දක්වන්න කැමති මේ ඉන්නේ ධර්මසිරි බණ්ඩාරනායක. ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා ලංකාවේ වේදිකා නාට්‍ය ඊළඟට සිනමාව කියන ශේෂ්ත්‍ර දෙකෙහිම අද්විතීයත්වයට පත් නාට්‍ය අධ්‍යක්ෂ මේ අධ්‍යක්ෂවරේ සිනමා භාවිතයේදී වගේම වේදිකා නාට්‍ය භාවිතයේදී ඉතා ප්‍රබල ලෙස දේශපාලනික තේමාවන් තමන්ගේ කලාකෘති තුළින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ගිය නාට්‍ය අධ්‍යක්ෂවරේ මේ නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ නාට්‍ය විශේෂයෙන්ම අපි ඒකාධිපති ධවල භීෂණ මේ යක්ෂා ගමනේ වගේ දේශපාලනික තේමා ඉතාමත්ම අරගලකාරී ලෙස ඍජු ප්‍රකාශනයන් විදියට වේදිකාව මතට ගෙනාව නොබියව නොසැලී. එතකොට මේ බඳු අධ්‍යක්ෂවරයින් ඕනම රටක සිටිය යුතුයි. මොකද නාට්‍ය කලාව කියලා කියන්නේ හැම විටම මිනිසුන්ට රසය පමණක් ලබා දෙන පිරිසක් නොවේ. ඔවුන්ට දේශපාල ඥානය කියන එක ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ ඥානය කියන දේ ලබා දෙන්නේ සමාජය තේරුම් ගැනීමට තමාව මේ සමාජයෙන් ඉදිරියට ගලාගෙන තමන් මේ සමාජය තුළ ජීවත් වෙන කෙනෙක් විදියට තමාව වටහා ගැනීමට සහ තමාගේ සමාජය ආන්තරණය වටහා ගැනීමට ඒ ඥානය ලබා දෙන්නේ අධ්‍යාපනයෙන් පමණක් නොවේ. කලාවෙනුත් ඒක ලබා දිය යුතුයි. ඒක නිසා ඒ කලාත්මක කෘතියක් විශ්ලේෂණය කිරීමේදී වගේම ඒ කලාත්මක කෘතිය තුළින් මතු කරන දෘෂ්ටිය කෙබඳුදැයි කියන එක පිළිබඳව අධ්‍යයනය කරන්නට අධ්‍යක්ෂවරයා තමයි සමාජය පොළඹවන්නේ තමන්ගේ කලාකෘතිය හරහා. ඒ නිසා අධ්‍යක්ෂවරයා තුළ තියෙන්නට ඕනේ පූර්ව හැඟීමක් සමාජය යාන්ත්‍රණය සකස් විය යුත්තේ කෙසේද කියන එක පිළිබඳව. එතකොට එබඳු මෙහෙවන්නෙක් විදිහට අපිට මේ අධ්‍යක්ෂවරයව හඳුන්ලා දෙන්න පුළුවන් ධර්මසිරි බණ්ඩාරනායක. ඊගාවට මම කැමති තවත් අධ්‍යක්ෂවරයෙක් හඳුන්ලා දෙන්න. බොහෝම අපූර්ව අධ්‍යක්ෂවරයෙක් පරාක්‍රම නිරියල්ල. පරාක්‍රම නිරියල්ල මහත්මයා මම මෙතනට මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති වෙන්නේ පුතාලා දන්නවනේ ජනකරලිය කියලා නාට්‍ය කණ්ඩායමක් ලංකාවේ ඉන්නවා. එතකොට මේ ජනකරලිය කණ්ඩායමේ ආරම්භක මං සලකුණ තියන්නේ එච්.ඒ. පෙරේරා සහ පරාක්‍රම නිරියල්ල මහත්මයා. එතකොට පරාක්‍රම නිරියල්ල මහත්මයා ලංකාවේ වේදිකා නාට්‍ය සෙක්කුව වැනි නාට්‍ය පුතාලට මතක ඇති. ඊළඟට ටෙලි නාට්‍ය ඊළඟට සිනමාවාදී විවිධ ශේෂ්ත්‍ර ගණනාවකම තමන්ගේ මේ අධ්‍යක්ෂණ කාර්ය නිරත වෙච්ච කෙනෙක්. එතකොට ඒ ශිල්ප කලා දැන් සිනමාවේදී සිනමා භාවිතයේ තියෙන යාන්ත්‍රණයට වඩා වේදිකා නාට්‍ය යාන්ත්‍රණය වෙනස්. එතකොට මේ එකිනෙකට වෙනස් වෙන කලාමාත්‍රි ගණනාවක තමන්ගේ අධ්‍යක්ෂණ කාර්ය පළ කරපු පුද්ගලයෙක් නිසා අපි පරාක්‍රම නිරියල්ල මහත්මයා විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් විදිහට දකිනවා. මීට අමතරව ලංකාවේ හෙන්රි ජයසේන, සුගත ගුණසේන ගලප්පත්ති විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් විදිහට සලකන දයානන්ද ගුණවර්ධන, සෝමනතා සුබසිංහ වගේ නාට්‍යකරුවන් නාට්‍යකාරණියන් අපි ගත්තොත් ඒ විශිෂ්ටත්වයට පත්වෙච්ච ලාංකීය අධ්‍යක්ෂවරු විදිහට අපිට සලකන්නට පුළුවන්. ඊට ළඟට එදිරිවීර සරච්චන්ද්‍ර අපිට අමතක කරන්නටම බෑ.
ඊට අමතරව තව ගොඩාක් අද මේ වෙනකොට මේ සමකාලීන සමාජයේ රාජිත දිසානායක ධනංජය කරුණාරත්න කෞශල්‍ය ප්‍රනාන්දු චන්දන අලුත්ගේ ඊළඟට අපි ගත්තොත් එහෙම කපිල කුමාර කාලිංග වැනි විශිෂ්ට අධ්‍යක්ෂවරු අපි අතරේ ඉන්නවා. එතකොට මෙබඳු අයගේ කාර්යයන් රංගන කාර්යයන් පිළිබඳව විමර්ශනය කිරීම තමයි මේ අධ්‍යක්ෂවරයාගේ හඳුනා ගැනීමේදී අධ්‍යක්ෂවරයාගේ කාර්ය හඳුනා ගැනීමේදී පුතාලා අධ්‍යයනය කරන්නට ඕනේ. ඉතින් පුතේ දුවේ අද අපි එහෙනම් මනම් ඔන්න අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරයන් වගකීම් පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් මේ ආශ්‍රය කරගෙන පුතාලට පුළුවන් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියලා අපි වෙත එවන්න. මෙවන් නැවතත් මෙවන් වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්.